shaa. Wrong turn. අද රොන් ටර්න් එකත් එක්ක ඉන්නේ සන්ෂයින් සංගීත කණ්ඩායමේ නායක ලාල් විතානගේ. ලාල්, සන්ෂයින් හැදුවේ කොහොමද? සන්ෂයින් එක හැදුවේ සන්ෂයින් හදන්න ඉස්සෙල්ලා එක්සෑම් එක 77 දී මම හැදුවා සුපරිදම් කියලා. සුපරිදම් මම ගහගෙන එක්සෑම් 82 දී තමයි සන්ෂයින් හැදුවේ. ඒ කාලේ බෑන්ඩ් එක මරම හිටලු නේද? හැබැයි දැන් පට්ට විදිහට බහලා ගිල්ලානේ. ඇත්තටම මම පොඩ්ඩක් පිළිගන්නවා. මොකද යම් කාලයකද පොඩි බෑන්ඩ් එකේ ප්ලේස් ලගේ වෙනස් වීම වුණා. ගොඩක් ඒකෙන් ඇත්තටම ඒක මම පිළිගන්නවා. ටිකක් පහතර බැලලා ඉන්න හැබැයි ඒක අතාරින්නේ නැහැ. දැන් ආයෙත් ඒ තත්ත්වයට ඒකනේ එන්නේ කියන්නේ සෑම දුර ඇවිල්ලා තියෙනවා. පොඩි ගණන් වලටනේ ෂෝ කරන්නේ. නෑ මෙහෙම තියෙනවා. දැන් යන තත්ත්වය අනුව අපිට ෂෝ එකක් ගහන්න කපාට වෙන්නක් 3යි 4යි කියවල ෂෝ දෙන්නේ නෑ මේ. 88 ඉඳලා 92 නම් ලංකාවේ නම්බර් 1 බෑන්ඩ් එක තමයි. නමුත් ඉතින් කාලෙට අනුව පොඩි පොඩි වෙනස්කම් මට කරන්න සිද්ධ වෙනවා. දැන් ওই බෑන්ඩ් එකේ ඉන්න සමාජිකයන්ට ගෙවන්නේ එන අඩුවෙල්ලුනේ. ඒක බොරු. ගෙවන්නේ අඩුවෙන් කියන්නේ නැහැ. ගෙවන්නේ කියන්නේ මට ෂෝ එකක් ගන්න ප්‍රමාණය අනුව එහෙම ගෙවනවා. ගෙවන්නේ නැති හින්දානේ නේ බෑන්ඩ් එක කැඩෙන්නේ. නෑ ඒක සම්පූර්ණ බොරුව. ඒක මම පිළිගන්නේ නැහැ කීප. ඒක මං කියන්නේ ඔය ඕක කියන්නේ එළියේ ඉන්න මිනිස්සුනේ. ඕක අහන්න ඕනනේ සන්ෂයින් බෑන්ඩ් එකේ උන් අයට එහෙමද වෙන්නේ කද? ඕක මට මේ දිස්සලා ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ස්ටේජ් එක උඩ සල්ලි ගෙවනවා කියන. ඒ කියන්නේ ඒක පිළිසුන්ට වෙන්නේ නෙමෙයි බෑන්ඩ් එකට ඇවිල්ලා බෙදන්න කියලා ස්ටේජ් එක උඩදී බෙදනා කියලා ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒක ඒර එහෙම දෙයක් කොහොමත් නෑ. ඕක මේ ඊර්ෂ්‍යාකාරී තියෙන කතාවයි. ඇයි එහෙනම් ওই සෙට් එකම යන්නේ? නෑ මේ වෙනවා. බෑන්ඩ් එක කියපුවාම ඒකවල මේක මගේ සන්ෂයින් බෑන්ඩ් එකේ ගහන්නේ කොල්ලෝනේ මිනිස්සුනේ මිනිස්සු සමහරක් අවස්ථාවලදී ඉදිරියට යන්න කැමති සංජයින් බෑන්ඩ් එකටදී ලොකු බෑන්ඩ් එකක් කතා කරපුවා යන මිනිස්සුනේ ඒවා ඉතින් ඒවා විනාශ කරන්න මිනිස්සුගේ ඇති ඒ කියන්නේ සන්ෂයින් එක්ක හිටියම අනාගතයක් නෑ වගේ නේ ෂා රොන් ටර්න් ඒක මේක ඒකෙදි මගෙන් අහන්න නෙමෙයි ඔය ඒක ඔබ මාගාව ඉදලා කරලා ගිය ප්ලේස් ලගින් අහන්න ඕන සමහරක් අය ඉන්නවා සමහරක් අයගේ ඉදිරියට යන්න තියෙන ආසාව නිසා ඒ මනරේ සංජයිද වැඩි උඩින් තියෙන බෑන්ඩ් තියෙනවා නේද ඒ වගේ ඒ උඩින් තියෙන බෑන්ඩ් කෙලින්ම ඉලක්ක කරන්න සංෂයින් ඒකට හේතුවක් තියෙනවා එහෙමනම් දැන් සංෂයින් බෑන්ඩ් එකේම ප්ලේස් ලව ගන්න කියන එක ඇයි ඒකට හේතුවක් තියෙන්න බෑ සංෂයින් බෑන්ඩ් එකේ ප්ලේ කෙනෙක්ව ඉතම ඉන්ටර්විව් එකක් නැතුව ලංකාවේ දැන් ඉන්නානේ ලංකාවේ මුල්ම ඉඳලා අද අන්තිම වෙන බෑන්ඩ් එකේ වෙනකම්ම සංෂයින් බෑන්ඩ් එකේ ප්ලේස් ලයි නැයි ඒකට හේතුවක් තියෙන්නේ මොකද්ද හේතුව කියලාද හොයන්න කවුද දැන් ওই ප්‍රසිද්ධලා ඉන්නේ අපි ප්‍රිය සංගීත කණ්ඩායම පටන් ගමු ලංකාවේ දැන් ඉත දල්ලගෙන ඔතනින් ගත්තොත් එහෙම ඔතන ඉන්නවා දුෂාන් ඉන්නවා ෆ්ලෑෂ් බෑක් ගත්තොත් අපේ නිරෝෂන් ඉන්නා තමයි ඔය වගේ සනිලපා ගත්තොත් සංගීත්වයේ පෑඩවයි ඍතමයි අතාරියා මේ සම්පූර්ණ සංජයි බෑන් එකේ සනිලපා කියන්නේ මගේ මේක ඉස්සල්ලා උන්න බෑන් එකනේ ඉත ඔය වගේ ඔහොම කියන්නේ කියොත් ඉතින් ඉන්නවා ලංකාවේ නම ගිය ගොඩාක් ඉන්න ඉතින් දැන් ගොඩක් දෙනෙක් කැමති මේ සන්ෂයින් ඉඳලා ගියයි කියලා කියන්නේ ඔතන ඕකට අකමැති අයත් ඉන්න මේ ලාල් දැන් මේ කට්ටිය කියනවනේ ඔයාගේ ලීඩර්ෂිප් එක ඇවිල්ලා එන චාටර් කියලා. ඒක ඉතින් මාගාවේ ඉඳලා ගිය මේ කෙනෙක්ගෙන් තමයි යන්නේ ඒක වගේ. මොකද මේ ඒකල උපරිම සංගය මගේ සංගීත කණ්ඩායමෙන් මේ ප්ලේස්ලට මම උපරිම සලකනවා. ඒක ඉතින් මට කියන්න බෑ මං එවැනි වැරදි කරන්නේ නැහැ සාමාන්‍යයෙන් ඒක අහන්න ඕන මගේ ගාව ඉඳලා ගිය කෙනෙක්. සන්ෂයින් කියන්නේ ලර්නර්ස් එකක් වගේනේ. ඒක ලර්නර්ස් එකක් කියන්නේ මේකයි. ඉතින් ඒක ඇවිල්ල සමහරක් වෙලාවට ඉතින් මගේ ඒක මට සාජෙන් පිටමු දක්ෂකමක් වෙන්නදී දැන් අද අනිත් අයට වැඩිය මට මෙහෙම අහන්නකෝ දැන් සන්ෂයින් බෑන්ඩ් එකේ සන්ෂයින් මම තල්ලේ ලංකාවේ කප් එක තේරියන් කියන්නේ 1988 ඉඳලා 90 ගණන් වෙන එතකොට ඒ වෙලාවේදී මම උදේින් වෙලාවේදී මම කවදාවත් ලොකු මගේ ප්ලේස් ලා වෙනස් වෙච්ච වෙලාවේ මම ලොකු බෑන්ඩ් එකකින් ප්ලේ කෙනෙක් ගත්තේ නැහැ මම ගාව ඉන්න පොඩි පවරේරි ඉන්න පොඩි කොල්ලෙක් දක්ෂ කොල්ලෙක් වරගෙන එයාට ඒ අවස්ථාව දීලා මම හදාගත්ත බලන්න එහෙම කාටවත් ඇඟිලි දික් කරන්න ඒ කියන්නේ පොඩි අයව ගත්තා සල්ලි අඩුවෙන් දීලා ප්ලේ කරගන්න ෂා රොන් ටර්න් ඔයා හිතන් ඉන්නේ නම් මිල්ටන් මල්ලවරච්චි වගේ කියලා නේ නෑ නෑ කවදාවත් නෑ මං මේ මිල්ටන් මල්ලවරච්චි ගිහින් වලට මං මිල්ටන් මල්ලවරච්චි නම ඉස්සමත් ආසයි ඒ කියන්නේ නෑ බොහොම මං ඒ කාලේ ඕන්තරම් ඉන්ටර්නෙට් බැක් කරලා තියෙනවා මම අන්තිම ආස ගායකෙක් මං ඒර නැතුව මිල්ටන් මල්ලවරච්චි කටහඬක්වත් මටත් නෑ ඒ ගානේ විලාසය නෑ නමුත් ඒ ගීත ගායනා කරන්න මං ආසයි ඇයි සන්ෂයින් තාම් පොඩි
පොඩි මට්ටමේ තියෙන්නේ? පොඩි මට්ටමට කියලා කියන්නේ නම් අමාරුයි. පොඩි මට්ටක බලද්දි සංසෙන් බෑ මේ තියෙන්නේ. අපිට දැන් ගොඩක් දොර මන් දන්නේ හේතුවයි කියලා. දැන් අදට ගත්තොත් එම සංසෙන් බෑන්ඩ් එක තමයි සංසෙන් බෑන්ඩ් එක තාම ප්ලේ කරන්නේ අන්තිම ඉහළම තත්ත්වයක තියෙන ඔය ලංකාවේ ගොඩක් ලොකු බෑන්ඩ් වලට වැඩිය ගොඩක් ඉහළම තත්ත්වයක තියෙන ප්ලේ කරනවා නම් අපිට වන් හිතන්නේ අපිට හම්බෙන අවස්ථාව ලදි. වෙලාවට වැඩක් නම් ඇත්තෙම නෑනේ. මම තරම් වෙලාවට වැඩ කරන මිනිහෙක් ආයේ ලංකාවේ ඕන කෙනෙක්ගේ ඕනම දැන් අපේ ෂෝ එකක් කරන කෙනෙක්ට ඔය අපේ channel එකකින් ඕනද මං වගේ හරියට වෙලාවට වැඩ කරන්නේ කියන්නේ මං හරියට මගේ පළවෙනිම දේ තමයි මම වෙලාවට වැඩ කිරීම. කොල්ලන්ට අමතන්නේ නම් සුද්ධ සිංහල එල්ලුනේ. ඒ අවස්ථාව තියෙනවා. එහෙම නම් ඒ පහුගිය කාලේ දිනුන දැන් නම් එහෙම නෑ ඉතින් අර ඒ අවස්ථාවලදී බයින්ද ඒ යුදු අවස්ථාවලද බයිනවා ඒක දෙපාරක් කිව්වම ඒක ගැන. කියන්නේ දැන් කොල්ල හැදිලා. හැදුනම දැන් මං ගොඩාක් දුරට කරන්නේ දැන් මගේ බෑන්ඩ් එකේ කොල්ලන්ට මේක කරයි යන්න දීලා මම නිකන් මැනේජ්මන්ට් එක වගේ මොකද දැන් අපි දැනදින්නේ දැන් කොල්ල දැන් කොහොමද දැන් මත් ඔවුන් මේ 2022 කොල්ලෝ ඉන්නේ. එතකොට දැන් එයාලා හිතන විදියයි ඒ විදිය දැන් මං හිතනට වැඩිය වෙනස් නේද මං ඒගොල්ලන්ට ඒක කරගෙන යන්න දීලා කියලා ඒ කියන්නේ මේ හැමදේම කරන හැමදේම නෙමෙයි නමුත් පැත්තකින් නම් බලන් ඉන්න මොකක් හරි වැරදි පාරක යනවා මම පෙන්නන මේක මෙහෙම කරන්න බෑ මේක වැරදි කියලා එහෙම පෙන්න මේ බෑන්ඩ් එකේ මැනේජ්මන්ට් එක කරගෙන ඒ විදියට ඒගොල්ලන්ට කරගෙන යන්න දීලා ඉබදී සෝ එකෙන් පස්සේ සල්ලි අඩුවෙන් බෙදලා ඒ ගැන අහනකොට සල්ලි හුලඟ ගියා කියන්නේ ඇත්තටම හුලඟ ගියාද ෂා wrong turn ඕක ඔය කතා වන්නනේ කොයින් ආවද කියන වටරන් තේරෙන්නේ මේ සුද්ධ සංස්කාර වීලු කතාවක් නේ ඕක කියන්නේ මේ කවදාවත් සංසයින් බෑන්ඩ් එකේ ඉඳලා ගිය කෙනෙක් කියන කතාවන්නේ මේ ඕක සමහරක් උන් ඉරිසියාවට කියනවා නම කැප කරන්න කියන එහෙම තියෙන දැන් ඕක අහන්න ඕන ඕක අහලා බලන්න ඕන කොයි වෙලාවකරි ඔයාලට අහුවේ කොයි වෙලාවකරි මේ වගේ සාකච්ඡාවකදී හම්බ වෙන සංසයින් බෑන්ඩ් එක උන්න කෙනෙක් අන්න ඒ කෙනාගේ කාගෙන් හරි අහලා බලන්න දුන්න අන්න එවැනි දෙයක් මෙතන වෙලා තියෙනවද කියන පුට්ටක් අහලා බලන්න අපිට කිව්වේ නම් බෑන්ඩ් එකේ හිටපු කෙනෙක් තමයි. ඒකට කියන්න වචන නෑ මට. එහෙමනම් ඔය කීපු එක කීපු කෙනා අතවන් මේ නපුන්සකෙක් දෙන්න ඕනේ. අත හොඳට කතපාය දිලා ඔද ධෛර්යයක් තියෙන එකෙක් කොහොම කියන්න ඕගේ ඒවා කියන්නේ නපුන්. කීපු කෙනා ගැන සැකයක් තියනවද? මට කියන්න අමාරුයි. මට කොයි වගේ කෙනෙක්ද කියලා මම දන්නේ නෑ මේ මූඩට පෙන්නන එක අනිත් පැත්තට මේ ඔය ගොඩක්ම ප්‍රවිසම් වෙන්න ඕන මේ මූඩට ඇත්ත කියලා බයින එකකින් නෙමෙයි. ඔය අනිවාර්යයෙන්ම ප්‍රවිසම් වෙන්න ඕන කකුල් දෙක අල්ලලා වඳිනවුන් ඉන්නව නේද? පොඩ්ඩක් හරි අහකබල වුණා නම් කකුල් දෙක ගල්ල පොලේ ගහන්නයි නේ නැමෙන්නේ වන්තිම ඔය කෙලින්ම මූල්ට ඇවිල්ලා අක්කලා තමන්ගේ වරදක් දැන් මගේ හෝ වරදක් කියලා මේ කෙනෙක් කතා කරන උනොත් ඉන්න ඔය වගේ කකුල් දෙක ගාව ඇවිල්ලා වඳිරුන් ඉන්න නුන්ගෙන් තමයි අම්බානක ප්‍රයෝසන් ගන්න උන් ආක බලුවාන් කකුල් නැමෙන්නේ කකුල් දෙක ගල්ල පොලේ ගහන්න මේ යන විදියට නම් සන්ෂයින් ළඟදිම නවති වගේ නේ ළඟදිම නවති නේ මේ යන විදියට ලංකාවේ තව ටිකක් පොඩ්ඩක් තව අවුරුද්දකින් වගේ බලන්න කොහෙද සන්ෂයින් ඉන්නේ කියලා මේ යන විදියට නවතින්න ඇද්දෙන්න අපේ අපි අපි මහන්සියෙන් දැන් මොකද අන්තිම මහේගාව දැන් මේ කරන බෑන්ඩ් එකේ කොල්ලෝ ටික ආයේ ඉතිරි ඒ කියන්නේ දැන් මගේ බෑන්ඩ් එක මං උස්සනා නෙමෙයි මේ ආයේ ඉතිරියක් කියන එක ආයේ බලන්න බෑ ඔය කියන එකම අනිත් පැත්තට මගෙන් ආයේ අහන්න පුළුවන් තව කාලෙකදී වැඩි කාලයක් යන එකක් නැහැ ඒක ඉතින් බෑන්ඩ් එක ජනප්‍රිය වෙන්නෙත් නැත්නම් නතර කරලා දැම්ම නම් ඉවරයි එහෙම දැන් එහෙම නෑ මගේ බෑන්ඩ් එකේ මගේ ප්ලේ බෑන්ඩ් එකේ ඉන්න ප්ලේස් වලට හොඳට කාලා බීලා හොඳට වාහන තියාගෙන කාලා බීලා ජීවත් වෙන්න පුළුවන් විදියට අපේ වැඩේ යන මේක කවුරුත් කිව්වට මේක නවත්තන්න එහෙම කවුරුත් කියපු කතාව නේ මං කියන්නේ ඉවෙන තත්ත්වයක් නැහැ කොල්ලෝ එකට ඉන්න ඔක්කොම හොඳට වාහන තියාන හොඳට කාලා බීලා හොඳට හොඳට ජීවත් වෙන්නේ නැහැ අපි අර මේකයි අර අපි වැඩි ඔය channel වල එහෙම live show වල ටිකක් පේන්න අඩුයි ඉතින් ඒකෙ හින්දා ඔය කියන ඇති වැඩ නැහැ කියන්නේ එහෙම වැඩ නැත්තේ ගන්න නැහැ සංසයින් අපි ගහන හොඳතරම් ඔයා කියන විදිහට නම් බෑන්ඩ් එක ගොඩක් පරණයි කියන්නක බලන්න එහෙනම් බෑන්ඩ් එක කොයි වගේ ප්ලේස් එකද ඉන්නේ කියලා. එහෙම අහවල් ප්ලේස් එකේ කියලා හක්කලා මට තත්සේරු කරන්න බෑ. අපි පුතනද ඉන්නේ කියන එක තත්සේරු කරන්න බෑ. නමුත් ඉතින් බෑන්ඩ් එකේ මම පිළිගන්නේ මම ගන්නේ මගේ බෑන්ඩ් එක ප්ලේ කරලා බෑන්ඩ් එකක් වුණාම ප්ලේ කරන්න බෑ. බොරුවට මේ පොණ්ඩ වවාගෙන පච්ච ගහගෙන උඩ පැනගල දැගල උඩ නැහැ බෑන්ඩ් එකක් කියන්නේ මොකද? ඒක තේරුමම බෑන්ඩ් එකක් කියන්නේ සෙල්ලම් කරන ඕනේ ස්ටේජ් එකට උඩ නැත්නම් ආයේ කතා කරද්ද සෙල්ලම් කරන ඕනේ. අතෝ මේ ඔය අරින් බාහිර දේවල් මේ බෑන්ඩ් එක නේ. ඒ ප්ලේ කරන පැත්තෙන් අන්තිම ඉහළම තත්ත්වයක ඉන්නේ සංජයන් කියන්නේ. ඒ තත්ත්වේරුව උඩ මට කියන්න බෑ මං කොතනද ඉන්නේ කියලා. මොකද ඒක මං කර තත්ත්වේරුව කරන්නේ සයිවරුවක් වෙන. ඔකේ ලාල් thank you. කවද මතක් කරන්න කැමති? ඔයගොඩක් යන මට නම් උදව් කරපුවා නන්දා මං උදව් කරපුවා. මට ඉතින් නමුත් ඇත්තෙන්ම මම මේ ෂා FM එකේ ස්තුති ගන්දර මේ රෝන් ටයිම් මේ වැඩසටහනේ මේ ළඟදිම ආරම්භ කරලා මෙච්චර ඉක්මනට මට අවස්ථාවක් දුන්නේ ගැන හැබැයි ඔය ෂා FM එක ෂා FM ඉතාමත්ම අපිට මුද්දටිය හොඳින්ම සලකන මේ channel එකක් ෂා FM. මං අන්තිම ස්තුතිවන්ත වෙනවා. අපි
මේ ශායකත්වයක එක්කවල ඉදිරියේදී ගොඩක් වැඩ කරන්න තියෙනවා අපි කරන්න බලාපොරොත්තු වෙන වලට බොහොම ස්තුතියි කියලා මට කියන්න වෙන්නේ මේ වගේම ටර්න් වෙන තව කෙනෙක් එක්ක මං ආයෙනවා බලාගෙන ඉන්න ෂා රොන්ග් ටර්න් The new generation of hit music. Ona radio ekakata. Bandwena channel leka. Shaa.